සර්වචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි. ඊළඟට අකුසල චෛතසික 14. මෝහය අහිවිකය අනුත්තප්පය උද්දච්චය ලෝභය දිට්ඨිය මානය දෝෂය ඉස්සාවය මච්චරිය කුක්කුච්චය තිනය නිද්දය විචිකිච්ඡාවය. මෝහය සිතට ආරම්මනේ ඇති සැටිය හසු කරගත නොහෙන සැටියට යම්කිසි කරුණක සැබෑ ආකාරය හසු කරගත නොහෙන සැටියට ආවරණය කරන්නා වූ කාරණය වර්ධවන්නා වූ ධර්මය මෝහයය. එය සිතට ආරම්මණයාගේ සැබෑ තත්වය වසන්නේ කාරණය වර්ධවන්නේ අන්තැනක සිටගෙන නොව සිතේම සිටගෙනය. එබැවින් එය සිතේ රෝගයකි. එය ඇස වසන පටලයක් අඳුරක් වැනියයිද කීමට වටනීය. මෝහයෙන් සිතට කාරණය වරදවන බැවින් මේ සත්වයන්ට සකල දුක්ඛයන්ගේම පැවැත්මට ස්ථාන වූ පංචස්කන්ධය නපුරක් සැටියට නොව සොඳ දෙයක් මිහිරක් සැටියට පෙනී ඒ දුක් ඇතිවීමේ හේතුව වූ තෘෂ්ණාව සැපයේ හේතුවක්සේ පෙනේ. දුකින් මිදීමේ ප්‍රතිපදාව නපුරක් සැටියට පෙනේ. එබැවින් මේ මෝහය නිසා සත්වයෝ හොඳ මඟ නොයති, නොමඟ යති. මේ මෝහය නොයෙක් විට පවත්නේ ප්‍රඥාවගේ මුහුණු වරින්. එබැවින් සත්වයෝ මෝහය වැඩි වැඩි තරමට තමා පණ්ඩිතයයි සිතති. අකුසල ක්‍රියාවන්හි උපාය චින්තක වශයෙන් පවත්නා කල්හි එය විශේෂයෙන්ම ප්‍රඥා රූපය ගන්නීය. මිත්‍යා ඥානයයි කියනුයේ ඒ මෝහයටය. මෝහය ලෝභය දෘෂ්ටිය විතර්කය විචාරය චිත්තය යන මේ ධර්මයෝ සදෙන අකුසල පක්ෂයේ ඥානයෙන් පවත්නා ප්‍රකෘතිය නුවණැත්තා වූ උගත් ජනයා කෙරෙහි උපදනා වූ ඒ ධර්මයෝ ඔවුන් නොයෙක් උපායෝදා පව් කිරීමෙහි සමතුන් කෙරෙති. පව් කිරීමෙහි දක්ෂයන් බවට පමුණුවති. ආදීනව බොහෝ බැවින් අකුසලය නොකළ යුත්තකි. මේ සත්වයන්ට අනේක ආදීනවෙන් යුක්ත වූ ඒ අකුසලය පැකිලීමක් පසුබැසීමක් නැතිව මිහිරි දෙයක් වශයෙන් එඩිතරව කළ හැකි වන්නේ ඒ ආදීනවය අකුසල චිත්තයට නොවත හැකි පරිද්දෙන් වසන මෝහය නිසාය. මෝහයෙන් තොරව අකුසල චිත්තයක් නූපදී. මෝහය හැම අකුසල චිත්තයකම ලැබෙන්නේය. අහිදිකය සත්වයාගේ ප්‍රකෘති චිත්තය වූ බවාංග චිත්තය පවිත්‍රය. ලෝබාදී කෙලසුන්ගෙන් යුක්ත වූ අකුසල් සිත කෙලසුන් විසින් දූෂිත බැවින් අපවිත්‍රය. අනිෂ්ට විපාකදායක චේතනා සහිත වූ කෙලසුන්ගෙන් අපවිත්‍ර වූ අකුසලය පිළිකුල් කළ යුතු දෙයකි. මිනිසුන්ට පිළිකුල් වූ අසූචිය සූකරයාට සුනකයාට අනුභව කළ හැක්කේ එහි අපවිත්‍රතාව ඉවසිය හැකි ස්වභාවයක්, එහි ගන්ධය ඉවසිය හැකි ස්වභාවයක් ඒ සතුන්ට ඇති බැවින්. එබඳු ස්වභාවයක් නැති මිනිසාට එය නොකෑ හැකිය. එහි ගන්ධය නොඉවසිය හැකිය. එය සත්වයන්ට ඉවසිය හැකි වන්නේ අකුසල ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා චිත්තයන්හි එබඳු බලයක් ඇති නිසාය. අහිරික චෛතසිකයයි කියනුයේ ඒ බලයටය. එය පාපය පිළිකුල් කරන ස්වභාවය වූ හිරියට විරුද්ධ වූ ධර්මයකි. එය නොමැතිව අකුසල සිතකට නූපදිය හැකි. එබැවින් සෑම අකුසල චිත්තයකම එය ලැබේ. හිරි ඔත්තප්පයන් ලජ්ජා බය දෙකය. අහිරිය යන් ලජ්ජා නැතිකමය. අනුත්තප්පය යන් භය නැතිකමය. අනුත්තප්පය
අපායක දුක්ඛාදී අනේක දුක්ඛයන් ඇති කරන්නක් බැවින් අකුසලයේ බිය විය යුක්තයි. යන්නම්ට විපත් සිදුවන බයජනක තැනකට යා හැකි වන්නේ එයට පිහිට කරගත හැකි බලයක් ඇති කල්හිය. පිහිටක් නැතිව එදනට නොයා හැකිය. මෙන් බිය විය යුතු අකුසලය පැකිලීමක් නැතිව එඩිතරව කළ හැකි වීමට, ඒවත් සන්තානයේ අකුසල චිත්තයන්ට ඉපදීමට ඉඩදිය හැකි වීමට බිය දුරු කරන බලයක් තිබිය යුතුය. එසේ නැතිව අකුසලය නොකළ හැකිය. බිය දුරු කරන්නා වූ බලයක් සෑම අකුසල චිත්තයකම ඇත්තේය. ඒ අනුත්තප්පය නම් වේ. අනුත්තප්පේයන් පවට බිය නොවන ස්වභාවයය. පාප ධර්මයක් වූ ඒ බලය අඥයෝ උසස් කොට සලකති. තමන් තුළ ඇති ඒ බලය ගැන ආඩම්බර වෙති. අයිතිකේ අනුත්තප්පය මහා බල දෙකකි. උද්දච්චය බිම දැමූ කල්හි අමු මැටි ගුලිය ඔලව බදාගෙන නිශ්චලව සිටි. බිමලු රබර් බෝලය එසේ නිශ්චලව නොසිට සැලි සැලී සිටි. සිත් අතරින්ද ඇතැම් සිතක් බිමලු අමු මැටි ගුලියසේ අරමුණෙහි නිශ්චලව සිටි. ඇතැම් සිතක් රබර් බෝලය මෙන් ආරම්මණෙහි සැලෙමින් පවතී. ආරම්මණෙහි නොසැලෙන සිත්වල ඒ ස්ථීර භාවයේ සිදු කරන්නේ සමාධියයි කියනු ලබන ඒකාග්‍රතා චෛතසිකයෙනි. සැලෙන සිතෙහි සැලීම සිදු කරන්නේ උද්දච්චයෙනි. සිතෙහි සැලෙන බව උද්දච්චයය. ක්ලේශයෝ වනාහි සම්ප්‍රයුක්ත ධර්ම සහිත වූ සිතද, සිතේ නිස්ත්‍රය වස්තුවද, ශරීරයද දවන තවන ස්වභාවයෝය. තද වේදනාවකින් පෙළෙන තැනැත්තාට නිශ්චලව සිටිය නොහැක. දැඟලීම ඔහුට පිහිටයි. එබැවින් ඒ දඹලයි. එමෙන් කෙලෙසුන් විසින් දවන තවන පෙළෙන චිත්තයටද නිශ්චලව සිටිය නොහැක. ඒ සිතට දැඟලීම වමනාය. එබැවින් කෙලෙස් සහිත වූ අකුසල සිත් සියල්ලෙහිම චිත්තාංගයක් වශයෙන් උද්දච්ච ඇත්තේය. ලෝභය ආරම්මණය ආස්වාදනීය දෙයක් වශයෙන්ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභයය. ප්‍රාර්ථනාවය, ප්‍රේමය, ආලය, ආදරය, ඕනෑකම්, ලොල් බව, නිජු බව යනාදී නම් වලින් කියවන්නේද ලෝභයමය. අමුදරු ආදීන් කෙරෙහි පවත්නා ලෝභයට සමහර විට මෛත්‍රිය, කරුණාව යන නම්ද ධර්ම විභාග නොදන්නෝ කියති. පැවිද්දන් සම්බන්ධයෙන් පවත්නා ලෝභයට ශ්‍රද්ධාව යයිද සමහරු කියති. ලෝභය මාගේ භාර්යාවය, මාගේ හිමියාය, මාගේ දරුවාය, මාගේ ගේය, මාගේ වත්තය, මාගේ කුඹුරය යනාදීන් හසුරුදය තදින් අල්ලයි. ආරම්මණයෙහි එල්ලෙන ස්වභාවයෙන් ලෝභය රත් වූ කබලෙහි වූ මස් කැබෙල්ලක් බඳුය. රත් වූ කබලෙහි වූ මස් කැබෙල්ල දැවි දැවි එහිම ඇලෙන්නාක් මෙන් ලෝභය භාර්යාව, හිමියකු, දරුවන්, මිලමුදල්, ඇඳුම් පැළඳුම් ඕනෑය කියා කාමනීය වස්තුන්ගේ එල්ලෙන්නේය. අල්ලාගත් දෙය ලෙහෙසියෙන් නොහරණා බැවින් ලෝභය වස්ත්‍රයක තැවරුණ සායමක් වැනිය. ආරම්මණෙහි වෙලෙන්නා වූ වැලක් බඳුය. නොලැබූ දෑ සෙවීම පිළිබඳ ලෝභය, ලැබූ දෑ අයත් කරගෙන සිටීම පිළිබඳ ලෝභය, විෂය රස විඳීම පිළිබඳ ලෝභය යයි ලෝභය තුන්නාකාරය. දිට්ඨිය අකුසල චෛතසික කතාවෙහි අදහස් කරනුයේ මිත්‍යා දෘෂ්ටියය. වර්ධවා ගන්නා වූ, වර්ධවා දක්නා වූ ස්වභාවය දෘෂ්ටියය. මානය කෙසෙල්ලෙල්ලක් පොල්ලෙල්ලක් මෙන් ආක දැමිය යුත්තකු නොව තමාට ගත යුතු සැලකිය යුතු එක්තරා කෙනෙක්යි තමා උසස් කොට ගන්නා ස්වභාවය මානයය. උගත්කම්, ධනවත්කම්, සිල්වත්කම්, කුලවත්කම් ආදියෙහි
අනුග්‍රහයලත් කල්හි එය දියුණු වී කොඩියක් මෙන් කොතක් මෙන් ජනයා අතර තමා මුදුන් කොට ගන්නා ස්වභාවයට පැමිණි. එය උමතුකමක් වැනි ධනවත්කම් ආදිය නිසා එසේ වැඩුණු මානය ඇත්තෝ හිස උදුම්මාගෙන කාහටවත් ගරු නොකරමින් කාගේවත් කීමක් නොපිළිගමින් අන්‍යයන්ට අවමන් කරමින් හැසිරෙති. මෙය සෙය්‍යමානය. සෙය්‍යමානය, සදිසමානය, හීනමානයයි මානය ත්‍රිවිධ. අන්‍යයන්ගේ හා මගේ වෙනස කවරේද යයි අන්‍යයන් හා තමා සමකොට ගන්නා ස්වභාවය සදිසමානය. මට අන්‍යයන්ට මෙන් ධනය නැත, නෑයන් නැත, උගත්කම් නැත යයි තමා පහත් කොට ගන්නා ස්වභාවය හීනමානයය. බොහෝ දෙනා හීනමානය නියතමානී බව වූ ගුණයයි වරදවා ගනිති. සෙය්‍ය සදිස මානයට වඩා නපුරා හීනමානය නිසා වී හැම මානයම හැම දෙනාටම ඇත්තේ වෙනසකට ඇත්තේ ඒ පුද්ගලයන්ට ඇති මානය අඩු වැඩිකම පමණි. දුප්පත් අපට කෙසේ උගත හැකිද, කෙසේ දන් දිය හැකිද, කෙසේ සිල් පිරිය හැකිද, භාවනාවට ධානාදී ඉපදිය විය හැකිද, ධනවත් විය හැකිද යනාදී හීනමානය ඇත්තෝ තමන්ගේ දෙලොව යහපත පිණිස කළ යුතු සියල්ලම හැර දෙලොවින්ම පිළිහෙති. දෝෂය. සිත ගනු ලබන ආරම්මණයට විරුද්ධ ස්වභාවය ද්වේෂය, රෞද්‍ර භාවය එහි ලක්ෂණයකි. ගින්න තමාගෙන් නිස්සය වූ දරාදිය දවන්නාක් මෙන් ද්වේෂයට සම්ප්‍රයුක්ත ධර්ම සමූහයා තමාගේ නිස්සය වස්තුව වූ හෘදය වස්තුවද ශරීරයද දවන ධර්මයකි. විසක් මෙන් වහානගෙන ස්වභාවයකි. අනිෂ්ට රූප උපදවාලීමෙන් ශරීරයේ චංචල කරවන්නා වූ දුර්වර්ණ කරවන්නා වූ ධර්මයකි. සතුරකු මෙන් විපත් පමුණවන්නා වූ ධර්මයකි. ද්වේෂ විවිධාකාරය. සමහර විටක ඒ ආරම්මණයට විරුද්ධව ඉදිරිපත් වන්නා වූ ආකාරයෙන් පහළ වේ. එයට කෝපයයි කියති. එය දණ්ඩෙන් ගසනු ලැබූ සර්පයකුසේ, මද කිපුණු ඇතකුසේ නපුරුය. විරුද්ධ වන අරමුණ බලවත් කල්හි එය ඒ අරමුණෙන් ඈත් වන්නා වූ පසුබසින්නා වූ ආකාරයෙන් පහළ වේ. එසේ පහළ වන ද්වේෂයට භය යැයි කියනු ලැබේ. අසෝචි මලකුණ දුටු කල්හිද සිතේ අප්‍රිය ඇකිලෙන ආකාරයක් වේ. ඇකිලෙන ආකාරයෙන් ඇතිවන ද්වේෂයය එයට පිළිකුල යැයි කියති. ප්‍රිය විප්‍රයෝගාදිය වූ කල්හි ඒවා අරමුණු කරන සිතියත්තා වූ දැවෙන තැවෙන ස්වභාවයක ද්වේෂය හා දොම්නසය එයට කනගාටුව කියති. යම් ක්‍රියාව කරගෙන යන තැනැත්තාට එය අපහසු වන කල්හිද, ඵල අඩු කල්හිද, කටයුත්ත පිළිබඳ ඇතිවන නොසතුටද ද්වේෂයමය අනහිරතියයි. පැහැදිය යුතු පුද්ගලයෙකු විසින් නොමනා දෙයක් කළ විට ඇතිවන ද්වේෂය අප්‍රසාදය. ලෝභය අරමුණ ගන්නේ මවක් අතදරුවකු ගන්නාක් මෙන් මුරුදු ආකාරයයි. ද්වේෂයේ ආරම්මණය ගන්නේ වස්තු හිමියකු විසින් සොරකු අල්ලන්නාක් මෙන් රෞද්‍ර ආකාරයෙන්. ඉස්සාව. අනුන්ගේ සම්පත් නොයවසන ස්වභාවයේ ඊර්ෂ්‍යාවය. එයින් යුක්ත තැනැත්තේ අනුන්ගේ සම්පත් දැකද අසාද නොසතුටු වෙයි. එහි විනාශය කැමැති වෙයි. අනුන්ට ලැබෙන්නට යන සම්පත් නොලැබේවායි සිතයි. අනුන්ගේ සම්පතට කළ හැකි දෙයක් නැති කල්හි, ඒවා විනාශ කරන්නට තමා සමත් නොවන කල්හි, එහි සුළු බව හෝ නොගුණ හෝ අනිත්‍යතාව හෝ සිතා කියා සැනසේ. මච්චරිය. තමා අයත්දයක් අනෙකකුට අයිතිවීම නොයවසන්නා වූද, තමා අයත් දෙයකින් අනෙකට ප්‍රයෝජනයක් වීම නොයවසන්නා වූද, තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනෙකට ඇතිවීම නොයවසන්නා වූද ස්වභාවය මාත්සර්ගයයි. කුක්කුච්චය. කලපව පිළිබඳ
හා නොකළ පින් පිළිබඳවද පසු කාලයේදී සිත්ති හටගන්නා තැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ. තිනය හා මිද්දය. තිනය චිත්තයාගේ ගිලන් බව, දුබල බව, ක්‍රියාසිදු කිරීමේ අසමත් බව තිනය වේ. චෛතසිකයන්ගේ ගිලන් බව, දුබල බව, ක්‍රියාසිදු කිරීමේ අසමත් බව මිද්දය. මේ චෛතසික දෙක ඕනෝන්ගෙන් වෙන් නොවන ධර්ම දෙකකි. යම් සිතක තිනය වේ නම් මිද්දයද එහි ඇත්තේ. පොතපත කියවීම, බණ ඇසීම, භාවනා කිරීම ආදී නිශ්චලව සිට කළ යුතු දේවල් වඩා ඕනෑකමක් නැතිව, ඒවා ගැන ප්‍රීතියක් නැතිව කරන්නාහට තින මිද්දය ඇති වේ. පොතපත කියවීමේදී, භාවනා කිරීමේදී බොහෝ දෙනා නිදා වැටෙන්නේ ඒ නිසාය. විචිකිච්ඡා, ආරම්මණය පිළිබඳ සැකය හා අවිශ්වාසයයි. කුසලය හා ඥානය ආවරණය කරන බැවින් එය නීවරණයකි. බුදුන් ගැන සැකය, දහම් ගැන සැකය, සංඝයා ගැන සැකය, ත්‍රිශික්ෂාව ගැන සැකය, පෙර භවය ගැන සැකය, මතු භවය ගැන සැකය, අතීත අනාගත දෙකටම අයත් ස්කන්ධ ආයතන ධාතුන් ගැන සැකය, පටිච්ච සමුප්පාදය ගැන සැකය, විචිකිච්ඡාව නම් වේ. Thank you.